मेमोरी एक देखिए 20,000 आई भाई। देखिए 20,000 की हमने देखिए 70 आई 20,000 काढण देखिए 10 आई देखिए 10 आई देखिए 70 की हमने 10 से आई देखिए बात में बल्कि देखिए हरी लाइट लिया कर एक बार बार में एक हो हैं दिल में आओ के लेकिन अरे बने थे आने तो देखने होंगे राइट पिटुआ का प्रमाणीय पंक्ति दल है बने परिगण के कंसीडर द यूजर प्रोग्राम इन 2 MB इन साइज यूजर प्रोग्राम में का 2 MB यानि परि क्रियात्मक वन वेडसटहने प्रमाणे 2 MB पिटुआ का प्रमाणीय है भाई 512 KB साइज ऑफ पेज इज 512 KB पिटुगाना अहनवा राइट कोहोद पिटुगाना होयानी number of pages api hash ekak dana number of kiyana ekata hari process size ekin kriyayana pramanaya kriyayana pramanaya process size vedima page size lamai process size ekak kiyeda 2
MB. Page size එක 512 KB. දැන් අපිට වෙනස් shape එක තියෙනකොට බෙදන්න පුළුවන් දෙක පන්ති 12න්? බෑනේ. අපි හරවමු දෙකේ බලවලට. දෙක කියන්නේ දෙකේ පළවෙනි බලය. MB එක KB කරා නම් හරි. KB ගන්නකොට දෙකේ 10න් වැඩි කරන් දාන උත්තර එනවා KB වලින්. දැන් යට තියෙනවා 512 කියන්නේ කීයද? දෙකේ 9 වෙනි බලයක් KB වලින්. KB ද KB කපනවා. දර්ශක නීති මතක් කරගන්න. දෙකේ 10යි දෙකේ 1යි දෙකේ 11යි. දෙකේ 11 දෙකේ 9න් බෙදුවට පස්සේ දෙකේ 2යි. දෙකේ 2යි කියන්නේ 4යි කියන එක. නේද? දෙකේ 11 දෙකේ 9න් බෙදුවාම වෙන දෙකේ 2යි. කැල්කියුලේටර් දෙන්නේ ID වල අනිත් ඒවට දුන්නට ID වල දෙන්නේ කැල්කියුලේටර් 16384 කියන්නේ 2 16 2 14 4096 කියන්නේ 2 1024 2 13 දෙකේ 12 දෙකේ 14න් දෙකේ 12 අඩු වුනහම දෙකේ 2යි දෙකේ 2යි කියන්නේ 4යි හරි ලේසි නේද දැන් මෙයා 16384 නෙමෙයි අතරම දෙන්නේ එතන එන්නේ දෙකේ 14 කියලා තමයි නමුත් ළමයි දෙකේ 14 කියන එක හරව ගන්නවා දෙකේ 14 කියන්නේ දෙකේ 10යි දෙකේ 4යි කියලා දෙකේ 10 කියන්නේ 1024යි දෙකේ 4 කියන්නේ 16යි ආ 1024 16 වැඩි කළා තමයි ළමයි 16384 ගන්න. ඒක අරගෙන තමයි ඉතින් ටිකක් දෙදැන්. ඉතින් අමාරුයි නේ. ඒක ඉතර නතරන්න ඕනේ නැහැ නේ. අතරින් දැක්කා මෙන්න මේක මේක ඉතර ගන්න. හරි. රයිට්. ඉවරයිද ලියාගෙන අපි ඊළඟ පිටුවට යමුද? දැන් තේරුණාද මේ පිටු ගන්න ඔය? ආ, අර ඉස්සරහට තියෙනවා තව තව.
දැන් ළමයි මේ එක එක්කෙනා කතා කර කර අහනවා මේ අලුතෙන් එන්න. හරි. ඒ ළමයි හිතාගෙන ඉන්නේ ඒ ළමයි පන්තියට එන දවසක ඉඳන් මම මුල ඉඳන් හයි කරන්නේ. දැන් හතර පස් දෙනෙක් ඇහුවා. මම ගෝ පන්තියට එන්න. ආවට පස්සේ අපි බලමු මුල ඉඳන් ආයි කරන්න ඕන නම් කොහොමද කරන්නේ මොනවද කරන්නේ කියලා. හරි. ඒ ළමයි කෝ අලුතෙන් පටන් ගන්න. දැන් ඔන්න එක්කෙනෙක් ආවා. හරි. අලුතෙන් පටන් ගන්නවා. මුලින්ම පටන් ගන්නවා මංගෝ පාඩම් පහක් ඉවරයි කරන්නේ මුලින්ම පටන් ගන්නවා මංගෝ පටන් ගන්නවා ඔය ආපු දවස් නම් පටන් ගන්න බැහැ ඉතින් ඒක උඩ ඊළඟ දවස් තව මේක වෙලා ආයෙත් පටන් ගන්න කිව්වොත් පටන් ගන්න මුල කරගෙන ඉන්නේ හරි අහන විතරයි නෑ ඉතින් කරන්න දෙයක් නෑ අපි මුලින්ම පටන් ගත්තා අපි කරගෙන යනවා මොකද පන්තියට එක්ක එන්න එක්ක ඔන්ලයින් එකේ සම්බන්ධ වෙන්න පන්තියට ස්ටේබල් වෙන්න පන්තිය ඉන්න රැඳෙන්න කොට එතකොට අපි කතා කරගමු දැන් එහෙම එහෙම එනවා මේ කීප දෙනෙක් ඉන්නවනේ ඒවා දැන් ඔන්න අද එක්කෙනෙක් ළමයිද මතවල විදිහට ඇහුවා. හැබැයි ආනගම එන්නේ නැහැ නේද? එන්නේ දුම්ම කොහොමද මුලින්ම පටන් ගන්න අවකාශය? නේද? මලකේ කලින් පාරට මුලින්ම පටන් ගත්තා ඒ කට්ටිය නැහැ. ඒකම කරන්නේ මේ අන්තියට ඇවිල්ලා සම්බන්ධ වෙලා බලන්න කවදද මුලින්ම දැන්. එක්කෙනෙක් අද එනවා එයාට මුලින්ම පටන් ගන්න. ඊළඟ තව එක්කෙනෙක් එයාට මුලින්ම කවදාවත් කොහොමද පටන් ගන්න. අපි වෙන කවුරුත් අරම පටන් ගන්නවා. ඉතින් එක්කෙනෙක් එනවා. ඊළඟ තව එක්කෙනෙක් ඇවිල්ලා කියලා දැන් මුලින්ම පටන් ගන්න වෙයි. අවම වෙන පාර දවස් දෙකකට කරලා ඉවරයි. ඉතින් ආයෙත් මුලින්ම මරන්න. උඹට තමයි තියෙන දේන්නේ. හරි. දැන් කීප දෙනෙක් කියව දැන් මොනවද? දැන් අද මෙතන හතරයි. ඔන්ලයින් ඉන්නේ මේ තුන් දෙනයි. අනිත් බහුතරය දැන් ගෲප් එකේ ඉන්නවා තව කට්ටිය. හරි. ඔන්ලයින් මුලේ ඉඳන් කරනවා නේද? මුලේ ඉඳන් කරන උදාහරණ දෙකක් ඉන්නට කතා කරමු. කවුරුත් නැහැ. ඊට පස්සේ ඕක ගිහිල්ලා 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 හතර වගේ වාත වෙලා මේ විභාගෙ කිට්ටු උනහම උන හතර වගේ තුන් වෙලා දැන් උන දැන් මේ 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 පෙබරවාරි වල විභාගෙට විතරක් මේ වෙන මලපෙන් ගෲප් 6ක් පටන් ගත්තා. තමයි දෙන්න තුන් දෙනා ගානේ ගෲප්. ඒ ගීත 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 කෙලවෙන ගෲප් නෑ යන්නේ වල දැන් කොහොමද පෙබර් එක තියන්නේ කියලා. ඒක තමයි වෙන්නේ. කොළ ඉඳන් හරියට මේකේ එන්න ඕනේ සමහර ළමයි ඉන්නවා මේ ස්ලිප් එකේ ලික් වෙන දේ ස්ලිප් එකේ ලික් වෙන දේ නෝට් එකම පාඩම් කරනවා. සිස්ටම් ඩෙවලොප්මන්ට් එක මේකේ හතරේ පාඩම්. පාඩම් කරලා මම දැන් මට දැන් පොත් මම අද පටන් ගත්ත ක්ලාස් එක මේ එයාමයි දැන් ඒ නෝට් එක ගන්න ගත්තාට පස්සේ සිලබස් එකේ තියෙන කොටස් වලින් දිහා ට්‍රයි කරනවා ට්‍රයි පාස් කරනදී මේකල පාඩම් කරලා ඒක දැන් මම දුර එක අපතේ නැත්නේ මේ සිලබස් එකේ තියෙන ඒවා ඉන්නේ පේපර් එකට තමයි ලෙට් එකේ තියෙන සිස්ටම් ඩෙවලොප්මන්ට් වල තියෙන ප්‍රශ්න ඇටි ලෙට් එකේ කියන ඇටි තියෙන්නේ මේ ශ්‍රී ලංකා ඉන්ෆෝමේෂන් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි ලෙට් එක ඒක තමයි තියෙන මේක නමුත් මේක තියෙන එක වෙනයි ඕල් ජෙනරල් තියෙන එක වෙනයි එරල් බාන පේපර් එකේ දෙන්නේ තියෙන එක ඉතින් එහෙම කොහේද මේ මම යන වල යනවා මේ කියලා දැන් තියෙනවා මේක වෙනද බෞද්ධරයකට ඒකට ලොකු ප්‍රශ්න හරි දැන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්නේ නෝට් එක මම දෙන නෝට් එක බලන්න මේ සිලබස් එකක් සිලබස් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන ගත්තා මේ ටයිප් එක ඒකේ ටයිප් එක දෙන්න නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් එඩුකේෂන් ටයිප් එක දෙන්න බා ඉතින් නෝට් එක ඒ හැර ඊට අමතරව දින වෙන ඒවා දාලා වැඩක් නැහැ. ඔය දැන් සමහර වෙලාවට ලහවතන්න මම සාමාන්‍ය ක්ලාස් වල සර්ලා විවේචන කරන්න යන්නේ නැහැ. හරි? නමුත් ටියුෂන් එකේ කෝල් එකක් හරි ඉක්වල් එකක් ගන්නවා පස්සේ කොහොමද මම කියලා දෙනවා. මුල් කාලේ අදින්න ඕනේ වෙලාව මේ මවුස් වල ගණන් ඊට පස්සේ ප්‍රයිස් ටේබල් එකට සෝ එනවා. ඕනේ නැහැ. ඕනේ ගොඩක් කතා කරන්න ඕනේ. තමයි මේ වැඩි කඩ ගන්න අපිට ඒක විතරක් කරන්න කියලා නැති. ඉතින් එහෙම වුණොත් ඇදලාදීන්න ඕනේ මම ඒකේ තත්ත්වයක් ගන්න අපි කරන්න ඕන ටික බලන්න ටික කරගෙන කරේන පොළොත් ඉන්නේ මොන ආරේ පටන් ගන්නවා කියන්නේ එතකොට ඒ මුලින්ම අපි හරියට ඉතින් සිලබස් එකේ තියෙන හැටි කොහොමද කරගෙන ආවා ඒ කියන්නේ ආයෙ මුලින්ම පටන් ගන්න කිව්වොත් දැන් අද එක්කෙනෙක් කියලා හරි තව එක්කෙනෙක් කියලා මුලින්ම පටන් ගන්න කිව්වොත් අපි හැමදාම එක දැන් කර කර ඉන්න එහේ ෆයි මුලේවා ටික බලමු අපි ස්ටේබල් වුණාට පස්සේ දැන් කොහොමද කියන පටන් ගන්න මේ වගේ ඔයා හිතන්නේ මුලින්ම ගන්න ආයිඩියා මෙනු එක එක දෙක පාඩම් වලින් පිටියන්නේ නැහැ. ඇයි මං ඊට පස්සේ කරවල ඉන්නේ රෙකෝඩ් එක. හතරෙන් පාඩම් දැන් මේක ඉවර කරලා ඔයා හතරෙන් පාඩම් දීලා පුළුවන් හතරෙන් පාඩම් දීලා. ඒ ලොජික් ගේට් එකට කතා කරන්නේ ඉතින් කතා කරන්න එහෙම අවශ්‍යතාව තියෙන හැටි කතා කරන්න තමයි මොන එකක් ආපෝද මම හැදුවේ. ඒකෝර දැන් මම කතා කරන්න කවුද ඔක්කොම ඉරිපට් ඉතින් තේරුමද ඉරිපට් එක අපරාද. රයිට්. නමුවෙනි ප්‍රශ්නේ පරිශීලක වැඩසටහන පිටුවකුව මකට පිටු පන්තිය 12ක් නිර්මාණය කරලා මෙමරි පේජස් තියෙනවා පන්තිය 12ක් 512 මෙමරි පේජස් how many bits are needed to represent the
पेज नंबर के पीटू अंक है पेन पीटू तीनों पांच ये दो लाल हर जगह आप पीटू पांच ये दो लाल तीनों ये ना बिट की या कौन है जगह पेज नंबर का रिप्रेजेंट करा दाहवे ने समीकरण करने को लगा ले है नंबर ऑफ पेजेस पंक्ति दो रहा है, अरे पंक्ति दो रहा समान है, टू द पावर वाई पंक्ति दो रहा हर वन ने देखे नाम भी नहीं बाले हैं टू द पावर नाइन हर दे दहावे नहीं के बारे में हमने कई बार लिया है कंसीडर अ यूजर प्रोग्राम विथ 18 बी साइज कैलकुलेट द नंबर ऑफ बिट्स इन लॉजिकल एड्रेस द पेज इन वर्चुअल मेमोरी हैज 15 बिट पेज ऑफसेट कैलकुलेट द पेज साइज पेज ऑफसेट क्या रे अपन कहनवा 8MB ප්‍රමාණයේ පරිශීලක වැඩසටහනක් තියෙනවා. 8MB ප්‍රමාණයේ පරිශීලක වැඩසටහනක් නම් bit කීයක් තියෙනවද කියලා නම් address එක. හරි. Program size. Program size 8MB. හරි. එහෙනම් number of bits සමානයි 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය MB කිලෝබයිට් කරන්න දෙකේ 10න් වැඩි කරන්න ඕනේ කිලෝබයිට් බයිට් කරන්න දෙකේ 10න් වැඩි කරන්න මේ මෙමරි ප්‍රමාණය රිප්‍රසන්ට් කරන්න බයිට්ස් ඕනේ වෙනවා 2 to the power 23 2 to the power 23 එතකොට to the power 23 bytes එතකොට number of bits a නිසා කිසි තුනයි හරි අපෙන් අහනවා දැන් මේ ඔන්න බලන්න මෙන්න මෙහෙම හැදුවොත් එහෙම पेज एड्रेस से कर मैं पेज एड्रेस से के ओको में बिट्टी नॉल भी विसित होना पेज एड्रेस से के बिट्स विसित होना तीनों इलागरे मैं के मैं मनोवाद पेज ऑफसेट से कर अनुलंब में इतने तीन ऑफसेट से कर इतने तीन नंबर एक ने पेज अरे ऑफसेट के बिट पहला आती है ना छोटी काले गणित है मूल दिग विषय तो ना एक विषय तो नहीं बिट्स पहला बार कहीं करा रखा से मैं तो नहीं किया है पेज नंबर देख रहे बिट आता है ये ना पीटू प्रमाण है नंबर ऑफ पेजेस नंबर ऑफ बिट्स पर पेज අටයි එහෙමනම් පිටු ගන්න පිටු ගණන දෙකේ 8 වෙනි බලය 256 හරිද ආ අනිවාර්යයෙන්ම ඔය ගාන ළඟ ඉඳ තියනව නේද ඔය 10 වෙනි ප්‍රශ්නේ ළඟ මෙන්න මෙතන මෙතන ඇඳ ගන්න ඔය පිටුව අංගරි හැබැයි දැන් මෙන්න මෙතන ඇඳ පිටු බිට් ගන්න දාලා අන්න ඒක ඇඳ ගන්න ඕක වැඩ කරනවා
page එක. Logical address has 6 bits to represent the page number. Page number එක පෙන්වන්න තාර්කික ලිපිණයට බිටු 6ක් තියෙනවා. සහ පිටු ප්‍රමාණය සඳහා 2048 KB ප්‍රමාණය පිටුවක ප්‍රමාණය. Page size එක 2048යි. හරි. තාර්කික ලිපිණයේ පිටු ගණන සහ පිටු අනුලම්භයේ පිටු ගණන ගණනය කරන්න. Right. දැන් අපිට දීලා තියෙනවා ඉස්සල්ලාම page size එක දීලා තියෙනවා නේද? එහෙනම් අපිට හොයන්න පුළුවන් page offset. පිටු අනුලම්භය page offset එක හොයන්න පුළුවන් කොහමද? Page offset එක y නම් හරි දෙකේ y වෙනි බලය තමයි 2048 kb වෙන්නේ හරිද ආ එහෙනම් හරවන්න 2048 කියන්නේ එක් දාසිසි අතර කියන දෙකේ 10 වෙනි බලය 2048 කියන්නේ දෙකේ 11 වෙනි බලය එහෙනම් දෙකේ 11යි බයිට් කරන්න දෙකේ 10යි වැඩි වෙනවා හරිද එතකොට මේක සමානයි දෙකේ 21යි එහෙනම් page offset එක කීයද 21යි bits page offset එකේ තියෙනවා bits 21 page size එක 2048යි නම් page offset එක හැදෙන්නේ එක දෙකේ බලයකට හරවලා. ආ bits 21යි. හරිද? එතකොට bits in address. Address එකේ bit කීයක් තියෙනවද?
offset එක කියනන් තියනවා 21ක්. මේ ලකුණු පැත්තේ කැලේ 21ක් තියෙනවා. page number එකට bit 6ක් තියෙනවා. එතන 6 කොයි 21 කොයි. එකතු කරාම කීයද 27යි. හරි මේ තියෙන්නේ අනුලම්බයේ bit ගණන තමයි offset එකේ bits ගණන 21යි address එකේ bit ගණන 27යි. හරි නේද? ඒක තේරුණා. මෙන්න කම්පියුටර් එකේ address එක හැදෙනවා කියන්නේ ඒක. හරි?
right ilaika dolasaniyaka consider the physical memory size is 1024 kilobyte and the page size is 16 kb calculate the number of memory frames created page එක size එක දීලා තියෙනවා frames ගන්න අහනවා අවුලක් නැහැ නේ ඔයන්න පුළුවන් නේ page size එක frame size එක සමානයි දෙයක් ගන්නවන්නේ right එහෙනම් number of frames मतक प्रमाण फ्रेम साइज पेज साइज देख सामानी अतर क्या देखे दहाय दासे क्या देखे हतर देखे दहाय देखे हतर कड़ू हम देखे हाय आय देखिए हाय किया ने हटा था फ्रेंड्स हटा हटा का खेदे ना वाम हरि रिद्मा बने फ्रेम में का रिप्रेजेंट कराना वैसे बिट्स जाने की है फ्रेम नंबर के बिट्स किया थे फ्रेम नंबर ප්‍රේම නම්බර් එක දැන් ඔය වගේ ගණන් ටිකක් ටිකක් වැඩිපුර ගණන් දැන් අදලකට තමයි ඔය ටික ටික ඔලුවට යන්නේ හරි 13 බලන්න 13 Consider the physical memory address has frame 6 bits. භෞතික මතක ලිපිනයට තියෙනවා bit 26. bit 26 ගේ address එකක් තියෙනවා. පිටු ප්‍රමාණය 8 KB. එක page size එක 8 KB වෙනවා. සාධන ලද මතක RAM ප්‍රමාණය. මතක RAM ගන්න memory frames ගන්න. හරිද? හා. bit 26ක් තියෙනවා නම් අපිට මේකෙන් හොයන්න පුළුවන් හරිද physical memory size bit 26ක් තියෙනවා නම් memory size එක 2 26ක් නේ bits ගන්න කියලා යනවා memory size එක 2 26ක් හරිද පිටුවක ප්‍රමාණය page size සමානයි frame size එකට සමානයි කොච්චරද 8 KB නේ 8 කියන්නේ 2 3යි बाइट करने देखिए दहाई मड़ी करना वाह बाइट हरे दर आ एमरिसा नंबर ऑफ फ्रेम्स नंबर ऑफ फ्रेम्स
देखे विधि हायर विधि इमर देखे दहतो अरे नहीं दर अटाई के भी क्या है देखे तूना ही देखे दहाय है ये बने दर हाँ इधर ना मेमोरी साइज से कर मीटर से दुआ नॉन चूम पागल ना देखे विधि हायर फिजिकल मेमोरी साइज से कर पेज साइज से का समान है फ्रेम साइज से का एक समान है देखिए तुरंत मैं दिख रही हूँ देखिए दहाई तो देखिए दहाई तुराई है ना फ्रेम्स का आना है फिजिकल मेमोरी का फिजिकल मेमोरी इज डिवाइडेड बाय फ्रेम साइज अरे रामू प्रमाण है तो डर समय देखिए विषय है देखिए दहाई तो नहीं बेदना कोटर दर्शक आडू है ना वाने देखिए दहाई इसी है दहाई तो ना काडू है ना देखिए बजा किधर दिया ना बोलो आने पुलिस तो देर बाद देर ना दस तेरी है जना रामू का ना बहुत ही कमाते के बेदना रामू का प्रमाण है पिटुआ का प्रमाण है रामू का प्रमाण है समान है पिटुआ 8 के भी ना रामू को ता 8 के भी ना किलोबाइट अटक के ना किलोबाइट अटक के आने देखे कि विधि बाले जितना बना करना बाले बाले राम का बेदना प्ले नेता को देखे विषय है क्या नहीं हम ඒ පිටුව ඊළඟ 14 වෙනි එකේ පිටුව තුනේ දුරස් කිරීම කරන සමානයි පිටුව ගන්න. එන්නේ තරයි.